ආයුබෝවන්. ඔබට හිතයිෂි නාලිකාවත් එක්ක ඔබ නිරන්තරයෙන් එකතු වෙලා ඉන්නේ අපේ පලාපල විග්‍රහය කොයි වෙලේ ඔබට ඉදිරිපත් කරනවද කියලා දැන කියා ගන්නට. ඉතින් අපි ඉදිරිපත් කරන්න මේ සූදානම් වෙන්නේ 2024 නව වර්ෂයට අදාළ ඔබට බලපාන්නේ කොහොමද කියන කාරණාව. ඒ ගැන කතා බහ කරද්දී මේ සඳහා වන ජ්‍යොතිෂ විග්‍රහය ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වැදගත් වීම තුළ අපි ඔබට ඉදිරිපත් කරන්නට යන්නේ මේ 2024 අප්‍රේල් වල අලුත් අවුරුද්ද තත්කාල කේන්දරයක් කියලා තියෙනවා. අන්න ඒකේ බලපෑමත් මේකට අපි ඇඳා ගන්නට ඕනි. එහෙම නැත්නම් මේ පලාපල විග්‍රහය තවත් සුවිශේෂී නොවන නිසා. ඊට අමතරව මේ ශනිගේ උපග්‍රහයන් වන ගුලික සහ මාන්දිගේ ක්‍රියාකාරී තත්ත්වයන් වසරේ යෙදෙන ග්‍රහණ ග්‍රහ යුද්ධ මේ වසර පුරා සිදු කරන රාශි මාරුවේ ඒව ගැනත් අවධානය යොමු කරන්නට වෙනවා. තත්කාලයේ බැලුවොත් එම දශාව කේතු අතුරු දශාව බුධ යුරේනස් කියන ග්‍රහයන් මේෂේ බෙරන්න නැකතේ හතරවෙනි පාදයේ සිකුරු අධිපති උපාධිපති බුධ වෙමින් ඉතින් මේ ආකාරයට මේ ග්‍රහ වෙන නැකත් පාද උපාධිපති නින්න තත්වයන් ඒව ගැනත් හිතන්නට වෙනවා. ආත්මකාරක බුධ අමාත්‍යකාරක රවි මේ ආකාරයට මේ වැනි විග්‍රහයනත් ඔබට දැන කියා ගන්නට වෙනවා. ඒක අමතර මේ ග්‍රහයන්ගේ ස්වභාවයන් දැන් රවි චන්ද්‍ර කුජ ගුරු මිත්‍ර තත්ත්වයන් ඉතින් මේ වගේ මේ ග්‍රහයන් ඉන්න තත්වයන් වල රාශිය තියෙන තත්වය. ඊට අමතරව 22 දීර්ඝානාධිපති 67 නවංශාධිපති කුජ වෙනවා මාර්ග ශනි වෙනවා බාධක බුධ වෙනවා මේ තත්ත්වයනොත් ඊට අමතරව ලග්නයේ ත්‍රිංශාංශකයේ ධනු වෙනවා සප්තාංශකයේ මීන වෙනවා මේ වගේ ආදී තත්ත්වයනොත් මෙවැනි විග්‍රහයන් ඇතුළත් කරලා තමයි මේ පලාපල විග්‍රහය ඔබ වෙත ගෙන එන්නේ. අනිත් නාලිකාවලත් එක්ක ඔබට සංසන්දනය කරලා බලන්නට පුළුවන් ඒ ජ්‍යොතිර්වේදින් ඉදිරිපත් කරන ජ්‍යොතිෂ්‍ය විග්‍රහය කොයිතරම් තියෙනවද කියන කාරණය. අපේ නාලිකාවේ විශේෂත්වය ඒකයි. මොකද මේ කියන්නට කතන්දරේ කියන්නට පසුබිම් වෙච්ච ජ්‍යොතිෂ්‍ය විග්‍රහය බොහෝ නාලිකාවල ඔබට අහන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා එවැනි තත්වයක ඉඳලා ඔබ ඒ සේවා කටයුතු කරගද්දී ඒවායේ පවතින අඩුලොහුඩුකම් එහෙම නැත්නම් ඔවුන්ට මගහැරෙන දේවල් වැඩි වෙන්නට පුළුවන්. එහෙම මගහැරෙන දේවල් වැඩි වෙන තරමට ඔබ බලාපොරොත්තු වෙන නැකතේ තියෙන කොඩිටි එක ගුණාත්මය අඩු වෙන්නට පුළුවන්. ඔබගේ ජන්මපත්‍ර පරීක්ෂාවේ කොඩිටි එක ඒ ගුණාත්මය අඩු වෙන්නට පුළුවන්. ඒ නිසා ඒවා ගැනත් අවධානය යොමු නොකළොත් ඊට වග වෙන්නට වෙන්නේ ඔබටමයි. මොකද ඔබනේ ඒ ජ්‍යොතිර්වේදියාව තෝරාගන්නේ කටයුත්තට. ඉතින් අපිව තෝරාගත්තොත් ඔබට පුළුවන් තිරේ දිස්සන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්නට ඔබේ ජන්මපත්‍රය අපි එය පරීක්ෂා කර දෙන්නට සැදී පැහැදී සිටිනවා. ඊට අමතරව වාස්තු තත්ත්වය බලා ගන්නට අපිට ආරාධනය කරොත් WhatsApp පණිවිඩයක් විදිහට අපි ඇවිල්ලා ඔබට පරීක්ෂා කර දෙනවා. එහෙනම් අපි බලමු ඔබට අදාළ කොයි විදිහටද බලපෑම තියෙන්නේ කියන කාරණාව. මිතුන ලග්න හිමි ඔබගේ අධ්‍යාපනයේ තත්ත්වය ගැන කොයි ආකාරද කියලා දැන් බලමු. දරුවන්ගේ විශේෂිත කටයුතු වලදී නිසි පරිදි නැකත් සාදා නොගෙන සිදු කරන කටයුතු අධ්‍යාපනයේ කෙරෙහි බලපෑම යහපත් නොවන තත්ත්වයක් තමයි තියෙන්නේ. ඉතින් ඒ ගැන විශේෂිත අවධානය ඔබට යොමු කරන්නට පුළුවන්කමක් තියෙනවා නම් ඒ බලපෑම යහපත් කරවා ගන්නට හැකියාව තියෙනවා. ප්‍රාථමික අධ්‍යාපනයේ ඉහළ ප්‍රගතියක් ඇතිවන තත්ත්වයක් ඔන්න තියෙන. ඉතින් ඒ නිසා ප්‍රාථමික අධ්‍යාපනය කෙරෙහි බොහොම සුබදායි බලයකුයි ක්‍රියාත්මක වෙන්නේ. අධ්‍යාපන සතුරු බලපෑම් අවම කාල සීමාවක් තමයි ඔබට පවතින්නේ. අධ්‍යාපන ජයග්‍රහණයන් ඇතිකරන ඇතිවන කාල සීමාවක් බවටත් පෙන්නුම් කරනවා. ඉතින් ඒ නිසා එවැනි වූ සුබ බලයක් ඔබගේ අධ්‍යාපනයේ කෙරෙහි ක්‍රියාත්මක නිසා ඒ නිසි පරිදි අධ්‍යාපන වපසරිය ගොඩනගා ගැනීම වැදගත් වෙනවා. අධ්‍යාපන ශාස්ත්‍රයේ කටයුතු අතිශයින්ම සාර්ථක වෙන්නට අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔබගේ ජන්මපත්‍රය පරීක්ෂා කරගන්නට පුළුවන් තිරේ දිස්සන අංකයට යොමු කළොත් ඊට අමතරව ඔබගේ නිවාසය පරීක්ෂා කරගන්නට පුළුවන් වාස්තු පණිවිඩයක් යොමු කළොත් අපේ WhatsApp අංකයට. ඉතින් ඔබට මනෝ උපදේශන පාඨමාලාවත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් වාස්තු විද්‍යා පාඨමාලාව ජ්‍යොතිෂ පාඨමාලාව මේ කියන දේවල් හදාරන්නට ඔබට දැන් හැකියාවක් පවතිනවා. ඉතින් නැකත් හදා ගන්නට අවශ්‍යතාවය තියෙන කෙනෙක්ට ඒ කටයුතු තිරේ දිස්සන අංකේ පාවිච්චි කරලා ඉෂ්ට සිද්ධ කරගන්නට පුළුවන්කම තියෙනවා. අධ්‍යාපන ශාස්ත්‍රයේ සිටින ඔබට එහෙම නැත්නම් අධ්‍යාපන ශාස්ත්‍රයේ නියැලෙන ඔබට ඔබගේ මතක ශක්තියින් ඔබගේ අධ්‍යාපන හැකියාවන් අධ්‍යාපන කුසලතාවයන් මේ සියල්ලම යහපත් තැනට ගොනු කර ගන්නට ඉතාම හොඳින් විශිෂ්ට ආකාරයෙන් ඉෂ්ට සිද්ධ කර ගන්නට අවශ්‍ය ශක්තිය ධෛර්යය වපසරිය විශ්වයේ ආශිර්වාදය ඒ සියල්ලම ඔබට ලැබෙන්නට ප්‍රාර්ථනා කරමින් අද දින වැඩසටහනෙන් අපි ඔබෙන් සමුගෙන යනවා.